විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යාම කරනකොටගෙන පීඩාවට පත්ව සිටින පොදු ජනතාවට සහනයක් සැලසීම සඳහා පොදු ප්‍රවාහන පද්ධතිය වඩා ඵලදායි කාර්යක්ෂම ලෙස යොදා ගැනීමේ වැඩසටහන් කීපයක් අපේ අමාත්‍යාංශයේ විසින් ආරම්භ කළා තිබෙනවා. පසුගිය සති දෙකක පමණ කාල පරිච්ඡේදය තුලදී ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරිනුත් ඒ වගේම අපේ අමාත්‍යාංශයට සම්බන්ධිත සියලුම ආයතන සංවිධානවල ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරු ප්‍රධාන විධායක නිලධාරීන් හා විනත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්‍යුත්තුන් සමග සාකච්ඡා කරලා මේ ඇති වෙලා තිබෙන ආර්ථික අර්බුදය තුළ විශේෂයෙන් ප්‍රවාහන ගාස්තු විශාල ලෙස ඉහළ යාමත් ප්‍රවාහන පිරිවැය විශාල ලෙස ඉහළ යාමත් කරන කොටගෙන දරුවන්ට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රැකියා සඳහා එන සේවා නියුක්තිකයන්ට වෙනත් මගින්ට පොදුවේ සිද්ධ වෙන පීඩාව අඩු කිරීම සඳහා රජයේ වශයෙන් අමාත්‍යාංශයේ වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග කීපයක් අපි මේ අප්‍රේල් මේ මාසේ 15 වෙනිදා සිට වුණි 15 වෙනිදා සිට ක්‍රියාවට නැංවෙනවා. ඒදි විශේෂයෙන් දැනටමත් මගීන් ප්‍රවාහනය සඳහා විශාල සේවාවක් ඉෂ්ට කරන දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමා මේ අවස්ථාවට සහභාගී වෙනවා. කොළඹ සිට මහනුවර දක්වා අලුත් සීඝ්‍රගාමි සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කරනවා. දිනපතාම පාන්දර උදෑසන 5:20ට කොළඹින් පිටත් වෙන දුම්රිය උදේ 8:14 වන විට නුවරට ළඟා වීමට නියමිත වෙනවා. ඊළඟට පස්වරු 4:50ට මහනුවරින් පිටත් වෙන දුම්රිය 7:40ට කොළඹට ළඟා වෙනවා. කොළඹ සිට මහනුවර දක්වා නව දුම්රියක් ප්‍රවාහන පද්ධතියට අලුතෙන් එකතු වෙනවා. 15 වෙනිදා උදෑසන 5:20 සිට ඊළඟට කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගයේ වග සිට කොළඹට කාර්යාල දුම්රියක් අලුතෙන් ප්‍රවාහන පද්ධතියට එකතු වෙනවා. වග දුම්රිය නැවතුම් පොලෙන් 6:20ට පිටත් වෙන කැලණිවැලි දුම්රිය 8:12ට කොටුව දක්වා ගමන් කෙරෙනවා. සවස් වරුවේ 4:00ට කොළඹ කොටුවෙන් පිටත් වෙන දුම්රිය 5:43ට වගට ගමන් කරනවා. ඒ නිසා කැරණි මිටියාවතේ වග සිට කොළඹට කාර්යාල දුම්රිය සේවාවක් අලුතෙන් ආරම්භ කිරීමෙන් කොළඹට දිනපතා සේවයට එන සේවක කාරකාදීන්ට ඉතා විශාල පහසුවක් සැලසෙයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට සතියන්ත විශේෂ දුම්රියක් අලුතෙන් ආරම්භ වෙනවා. ගල්කිස්ස සිට යාපනය දක්වා සීඝ්‍රගාමි සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ලෙස සිකුරාදා 17 වෙනිදා මේ දුම්රිය සේවයේ ගල්කිස්සෙන් රාත්‍රී 10ට ආරම්භ වෙලා යාපනයට පාන්දර 5:30ට ගමන් කරනවා. ඊට පසු ඉරිදා උදේ පාන්දර ඉරිදා රාත්‍රී 10ට ආරම්භ වෙන දුම්රිය සඳුදා පාන්දර 5:30ට කොටුවට ළඟා වෙනවා. ඒ අනුව සතියන්තය යාපනයේ ගත කරන්නට ඒ අතරතුර සත්‍යන්තයේ ගත කිරීමට යන විශාල පිරිසකට මේ මිල ඉහළ යාම තුල ඇති වෙලා තියෙන විශාල පිරිවැය අවම කරලා වඩා පහසුකම් සහිත දුම්රිය සත්‍යන්ත සේවාවක් ලෙස අලුත් දුම්රිය සේවාවක් ගල්කිස්ස යාපනය දක්වා ආරම්භ කෙරෙනවා. සිකුරාදට කොළඹින් පිටත් වෙලා ඉරිදා රාත්‍රියට යාපනයෙන්
ආපසු ගමන් ආරම්භ කරන ආකාරයට. ළඟට දැන් අත්තදා බැලීමක් ලෙස ආරම්භ කළ කොළඹ අනුරාධපුර සීගගාමි දුම්රිය ස්ථාවර දුම්රිය බවට දුම්රිය ප්‍රවාහන පද්ධතියට එකතු වෙනවා. දැන් උදේ පාන්දර 4:15ට කොළඹ කොටුවෙන් පිටත් වෙන අනුරාධපුර බලාදි වෙන දුම්රිය අනුරාධපුරයට උදේ 8:15ට ළඟා වෙනවා. සවස පාන්දර 3:45ට අනුරාධපුරයෙන් පිටත් වෙන දුම්රිය උදෑසන 8:00ට කොටුවට ළඟා වෙන්න නියමිතව තිබෙනවා. එතකොට කොළඹ අනුරාධපුර දුම්රිය දිනපතාම උදෑසන 4:15ට කොළඹ කොටුවෙන් පිටත් වෙලා උදේ 8:15ට අනුරාධපුරයටත් පාන්දර 3:45ට අනුරාධපුරයෙන් පිටත් වෙලා උදේ 8:00ට කොළඹටත් ළඟා වෙන ආකාරයට නව දුම්රියක් එකතු වෙලා තිබෙනවා. ඒ අනුව අපි මේ ප්‍රමාණය තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳ ඉදිරියේදී කටයුතු කරන් යනවා. 15 වෙනිදා සිට මේ දුම්රිය සේවා ටික ආරම්භ වෙනවා. ඊළඟට බස් රථ සම්බන්ධයෙන් ගත්තොත් අද දෙමව්පියන්ට තමන්ගේ දරුවන් පාසලට යැවීමේදී වෑන් රථ සඳහා ගෙවන්න සිද්ධ වෙන මුදල විශාල ලෙස ඉහළ ගොස් පැවතීම නිසා ගරු අධ්‍යාපන අමාත්‍යතුමත් ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලධාරීන් ඇතුළු දෙමව්පියන් විදුහල්පතිවරුන් විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ගමනාගමන මණ්ඩලයට ඉදිරිපත් කළා තියෙනවා. සිසු සැරිය තවදුරටත් ව්‍යාප්ත කරන්න කියලා. නමුත් ඒ තරමක අසීරු මූල්‍යමය තත්වයක් නිසා පාසල් බස් රථ සේවාව පුළුල් කොට ව්‍යාප්ත කරන්න කටයුතු කරලා තිබෙනවා. 15 වෙනිදා අලුතෙන් පාසල් බස් රථ සේවා 20ක් කොළඹට ඇතුල් වෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ග සැම එකකින් ඇතුල් වෙන ආකාරයට කාලසටහනක් සකස් කරලා තිබෙනවා. එම කාලසටහන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සියලුම මාධ්‍ය ආයතනවලට නිශ්චිත වේලාවල් සහිතව ස්ථාන සහිතව දැනුම් දීමක් කරනවා. ඒ අනුව නව පාසල් බස් රථ 20ක් 15 වෙනිදා සිට පාසල් බස් රථ සේවය සඳහා යෙදවෙනවා. මාසික කාල පරිච්ඡේදයක් තුලදී මේ බස් රථ සේවාව 20-50 දක්වා වැඩි කරන්නට ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් කටයුතු කරගෙන යනවා. ඊළඟට කලින් ආරම්භ කර දැන් අලුතෙන් ප්‍රතිසේකසුන් කොට තිබෙන පාක් ඇන් රයිඩ් නැවත ගමන් ආරම්භ කිරීම තමන්ගේ පුද්ගලික පාපැදියෙන් යතුරුපැදියෙන් මෝටර් වාහනයෙන් නිවසේ සිට පැමිණෙන මගින් තමන් පැමිණි වාහනය මාකුඹුර කඩවත කඩුපැද්ද යන ස්ථානවල නවතා එයට සුරක්ෂිත ආරක්ෂාවක් ලැබෙන ලෙස අගුළු දමා ඉන්පසු සුඛෝපභෝගී බස් රථ මගින් කොළඹ නගරයේ දක්වා ගමන් කරන්නට මේ බස් රථ සේවාව අපි ආරම්භ කරනවා 15 වෙනි දින පාන්දර උදේ 6:30ට උදෑසන 6:30 සිට 8 දක්වා විනාඩි 10න් 10ට මාකුඹුරෙන් කඩවතෙන් කටුබැද්දෙන් බස් රථ පිටත් වෙනවා. ඊට පසු පස්වරු 4 සිට 6 දක්වා විනාඩි 15න් 15ට කොළඹ සිට මාකුඹුර කඩවත කටුබැද්ද දක්වා බස් රථ පිටත් වෙනවා. ඒ අතර කාල පරිච්ඡේදය තුලදී පැයකට වරක් මාකුඹුර කඩවත කටුබැද්ද අතර ගමන් වාර සිද්ධ වෙනවා. මේ 15 වෙනිදා සිට පාක් ඇන් රයිඩ් ක්‍රමය දිනපතාම ක්‍රියාත්මක කරන්නට ගමනාගමන මණ්ඩලය කටයුතු යොදලා තිබෙනවා. පුද්ගලිකාංශයේ බස් රථ සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දෙමින් ඊළඟට පෞද්ගලිකාංශයේ බස් රථවලටත් ඒ වගේම ලංගම් බස් රථවලටත් පාසල් වෑන් රථ යනාදියටත්
ඉන්ධන ලබා ගැනීම පහසු කිරීම සඳහා ඉන්ධන පෙරවුම්හල් දෙකක් මාකුඹුර ප්‍රධාන අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ තුලත් ඊට පස්සේ කොටුවේ බැස්ටියන් මාවතේ ආරම්භ කරන්නට කටයුතු යොදලා තියෙනවා. ඒ තුලින් ප්‍රවාහන පහසුකම මේ ඉන්ධන ලබා ගැනීමේ පහසුකම ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ හා සම්බන්ධිතව 15 වෙනිදා සිට ක්‍රියාත්මක කරන මෙම අලුත් වැඩසටහන් පිළිබඳ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන්නට කාරුණික වෙන ලෙස අපි මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටින අතර ඒ කාලසටහන යනාදී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනවා ඇති.